අයිබෝවන්, ඔන්න දුස්තර මම ඔගොල්ලගෙන් ප්‍රශ්න දෙකක් අහන්න යන්නේ. කමක් නෑනේ. පළවෙනි ප්‍රශ්නේ, මුගටියෙක් ඔබගේ ඇඟිලි සපා කෑවොත් ඔබට ජලපීතිකා වළක්වන්නෙත් දෙන්න ඕනද? දෙවෙනි ප්‍රශ්නය, කිඹුලෙක් ඔබගේ අත සපා කෑවොත් ඔබට ජලපීතිකා වළක්වන්නෙත් දෙන්න ඕනද? දුස්තර මම අහන්නේ පිටිගැස්මෙන්නද නෙමෙයි, ජලපීතිකා වළක්වන්නෙත්. ඉතින් මේ වීඩියෝ කීපේ දොස්තර මම සාකච්ඡා කරමින් ඉන්නේ ජලපීතිකාව, එහෙම නැත්නම් පිසුබල් රෝගය සම්බන්ධයෙන්. පිසුබල් රෝගයට අපි ඉංග්‍රීසියෙන් කියනවා රේබිස් කියලා. මේ වීඩියෝ එක අපි සාකච්ඡා කරන්නේ මිනිසාට ජලපීතිකාව සම්ප්‍රේෂණය කරන්න පුළුවන් සතුන් කවුද කියන කාරණාව. දොස්තර මම කලින් සඳහන් කරා මිනිස්සුන්ට ජලපීතිකාව වැළඳීමට කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන කියලා. ඒ කියන්නේ වෛරසය ආසාදිත සතෙකු ඉන්න ඕනේ. එම සතාගේ ආසාදිත ද්‍රව්‍ය, ඒ කියන්නේ කෙල, මිනිසාගේ ශරීරගත වෙන්න ඕනේ. අපි දැන් බලමු මිනිසාට ජලපීතිකාව සම්ප්‍රේෂණය කරන්න පුළුවන් සතුන් කවුද කියලා. දුස්තර මම වැදගත් රහසක් කියන්නම්. ජලපීතිකාව වැළඳෙන්නේ අනිවාර්යයෙන්ම ශීර්පාය සතුන්ට විතරයි. ඉතින් එහෙමනම් මිනිසා හා ගැටෙන ඕනෑම ශීර්පාය සතෙකුගෙන් අපේ ජලපීතිකාව සෑදෙන්න පුළුවන්. ඉතින් මිනිසුන් සමග ගැටෙන ශීර්පාය සතුන් තමයි නිවෙස්වල සුරතලට ඇති කරන සතුන්, ඒ කියන්නේ පෙට්ස්ලා. ඒ වගේම ගොවි පොළවල ඇති කරන ශීර්පාය සතුන්, ෆාම් ඇනිමල්ස්ලා. ඒ වගේම කැලෑවල ඉන්න සීලුම ශීර්පාය සතුන්, වයිල්ඩ් ඇනිමල්ස්ලා. ඉතින් නිවෙස්වල සුරතල ඇති කරන සතුන් ගැන කල්පනා කරනකොට මෙන්න මේ මුකුත් මුරු දන්න අහිංසකයෝ දෙන්න ගොඩක් වැදගත් තැනක් ගන්නවා. බලන්න මේගොල්ලෝ මුකුත් දන්නේ නැහැ වගේ ඉන්න හැටි. ඉතින් මේ අතරින් බල්ලන් තමයි මිනිසාට ජලපීතිකාව සම්ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් ගොඩක් වැදගත් වෙන්නේ. බල්ලන් සීරීමෙන්, සපා කෑමෙන්, එහෙම නැත්නම් තුවාලු සහිතව ලෙව කෑමෙන් ගොඩාක් මිනිස්සුන් ජලපීතිකාව වැළඳලා මේ යන අවස්ථාව තියෙනවා. මේ මාරාන්තික ජලපීතිකා රෝගේ මිනිසර ඇති කිරීමේදී 95%ක්ම හේතු වන්නේ බල්ලන්. ඒ වගේමයි 3%ක් පූසන් මගින් සහ 2%ක් කැලැස්තුන් මගින් මිනිසාට ජලපීතිකා රෝගය ඇති කරනවා. හැබැයි ඒ වගේමයි අපිට යම් කිසි විදිහකට බල්ලන් හා බළුන් ඇති කරන්න අවශ්‍ය නම් මේගොල්ලන්ට හරි හැටි එන්නත් ලබා දීලා ජලපීතිකාව දානම අවම කරගන්න පුළුවන්. අපි මේ කාරණාව සම්බන්ධයෙන් අනිත් වීඩියෝ සාකච්ඡා කරනවා. ගොවි පොළවල ඇති කරන ශීර්පාය සතුන් ගැන කල්පනා කරනකොට ගවයා, එළුවා, අශ්වයා සහ බැටළුවා ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් ඇත්තට මේ සතුන්ගේ ශරීරවල ජලපීතිකා වෛරසය තියෙන්න පුළුවන්. ඒ වගේමයි කැලෑ සතුන් ගැන සැලකුවහම කැලෑවල ඉන්න මිනිසා හා ගැටෙන්න පුළුවන් සියලුම ශීර්පාය සතුන් අනිවාර්යයෙන්ම ජලපීතිකා අවදානම තියෙන සතුන් වශයෙන් සලකන්න පුළුවන්. උරුමියා, පඳුරා, රිලවා, උගුඩුවා, කලවැද්දා, දඬුලෙනා, මුගටියා, වවුලා, නරියා සහ වලහා මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් ඇත්තනම කැලෑවකට ගිය වෙලාවකට හෝ කැලෑව ආශ්‍රිත ගම්මානවල වෙසෙන මිනිසුන්ට මේ සතුන් හරහා ජලපීතිකාව, එහෙම නැත්නම් පිස්සුබල් රෝගී සැදීමේ අවදානම ගොඩාක් වැඩි. ඔන්න දැන් දොස්තර මම තවත් රහසක් කියන්න යන්නේ. ඇත්තටම අපේ නිවෙස් තුලව සිටින තවත් ශීර්පාය සතුන් කොට්ටාශයක් ඉන්නවා. මිනිසුන් එක ගැටෙන ඒ ජලපීතිකා අවදානම ඉතාමත් අඩු සතුන්. මේගොල්ල තමයි නිවෙස් තුල සිටින මීයන්, ඒ කියන්නේ ඩොමෙස්ටික් රැට්, ලීනුන්, හාවුන් සහ ගිනිපිග්. ඇත්තටම නිවෙස් තුල සිටින මීයෙක් අපව සපා කෑවොත් අපට ජලපීතිකාව සෑදීමේ අවදානමක් නැහැ. ඉතින් ඒ නිසා මීයෙක් විසින් අපව සපා කෑවොත් අපව සපා කෑවේ ඌර්මියෙක්ද, එහෙම නැත්නම් නිවෙස් තුල සිටින මීයෙක්ද කියලා දැනගන්න එක, වෙන් කළ හඳුනා ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. මොකද දොස්තර මම කලින් සඳහන් කරා ඌර්මියෙක් අපි සපා කෑවොත්, එහෙම නැත්නම් සීරුවොත් අපිට අනිවාර්යෙන්ම ජලපීතිකාව සෑදීමේ අවදානම ගොඩාක් වැඩි කියලා. හැබැයි නිවෙස් තුල සිටින මීයෙක් නම් ඒ අවදානම නැහැ. එහෙමනම් ජලපීතිකා සම්බන්ධ එන්නත් ලබා දීමේදී මේ කාරණාව වෙන් කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දොස්තර මම මෙන්න මේ රූපවල පෙන්ලා තියෙන්නේ ඌර්මියන් සහ නිවෙස් තුල සිටින මීයන් අතර තියෙන වෙනස්කම්. ඇත්තට මේ සතුන් දෙගොල්ල අතර තියෙන හැඩරුවේ සහ හැසිරීමේ වෙනස මගින් මේ සතුන් දෙවර්ගය එකිනෙකින් වෙන් කර ගන්න පුළුවන්. ඌර්මියෙක් නම් සාමාන්‍යයෙන් සාපේක්ෂව විශාල ශරීරයක් තියෙන, ඇඟට සාපේක්ෂව වලිගේ කුඩා සතෙක්. බලන්න මේ රූපෙ දිහා. ඉතින් මේගොල්ල සාමාන්‍යයෙන් පොළවේ පස් හාරන, අල හාරන, කානුවල හැමේ දුවන තරමක විශාල ශරීරෙන්නුත් ඇඟට සාපේක්ෂව වලිගේ කුඩා මීයන් වර්ගයක්. අනිත් අතට ගත්තාම නිවෙස් තුල සිටින මීයන්, ඒ කියන්නේ හික්මියා සහ සාමාන්‍ය කුඩා මීයන් ගත්තාම
සාපේක්ෂව කුඩා ශරීර තියෙන ඇඟට සාපේක්ෂව වලිගේ දිග ඒගොල්ලා පොළොවේ පස්ස හරන්නේ අල හරගෙන කන්නේ සාමාන්‍ය ඒගොල්ලා වහලි දුවන මියන් වර්ගයක්. ඔබට මේ රූප දෙක හොඳින් අත්දැකීම කරොත් මේ බව පැහැදිලි වෙයි. ඉතින් යම්කිසි විදිහකට මියෙක් ඔබව සපා කෑවොත් සීරුවොත් ඒ ඌර්මියෙද්ද එහෙම නැත්නම් නිවෙස් තුල සිටින මියෙද්ද කියලා වෙන් කරගන්නේ ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම නිරෝගී ලේනෙක් සපා කෑවොත් ඔය සීරුවොත් සාමාන්‍යයෙන් ජලබීතික අවධානමක් ඇත්තේ නැහැ. නමුත් යම්කිසි විදිහකට අපි හිතමු ගසකින් වැටිච්ච ලේනෙක් එහෙම නැත්නම් ලෙඩ සහිත ලේනෙකට අපි කිරිපොවන්න ගිහිල්ලා හෝ වෙනත් කෑමක් කවන්න ගිහිල්ලා එළින අපව සපා කෑවොත් ඔය සීරුවොත් අන්න ඒතර ජලබීතික අවධානම ගොඩක් වැඩි. එතකොට අපිට ජලබීතික වලක් වෙන්නත් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් දොස්තර මාම වෙලාවේ වැදගත් කාරණාවක් කියන්න කැමතියි. යම්කිසි විදිහකින් ඔබට සැකයක් තියෙන නම් ඔබ සපා කැවි ඌර්මියෙද්ද එහෙම නැත්නම් නිවෙස් තුල සිටින මියෙද්ද කියලා වෙන් කරගන්න බැරි. එහෙම නැත්නම් ලෙඩ සහිත ලේනෙක් විසින් සපා කැවිලා වෙන් කරගන්න බැරි නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඕනෙන් දැන් දොස්තර මාම තවත් රහසක් කියන්න යන්නේ. ඒ තමයි ජලබීතිකාව නොසෑදෙන ජලබීතිකාව නොවැළඳෙන සතුන් කවුද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තට ගත්තාම පක්ෂීන්ට මත්ස්‍යයන්ට උරගීන්ට ජලබීතිකාව වැළඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පක්ෂීන් මත්ස්‍යයන් සහ උරගීන් හරහා මිනිසාට ජලබීතිකාව වැළඳීමේ අවධානමක් නැහැ. ඒ කියන්නේ කුකුලෙක් හෝ වෙනත් පක්ෂියෙක් අපට කෙටුවොත් මාළුවෙකුගේ උදත් පහරක් වැදුනොත් කිඹුලෙක් කබරකෙක් හෝ තලගෙක් අපව කෑවොත් නායක දෂ්ට කරොත් පත්තායෙක් හෝ ගෝනුස්සෙක් අපට විද්දොත් ඒ අවස්ථාවේ අපිට ජලබීතිකාව වෙනත ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට චුට්ටක් පුදුමයි වගේනේ. නමුත් දොස්තරවම කලින් සඳහන් කරා පක්ෂීන්ට මත්ස්‍යයන්ට උරගෙන්ට ජලබීතිකාව වැළඳෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ සතුන් හරහා අපිට ජලබීතිකාව වැළඳෙන්න බෑ. හැබැයි පිටකැස්මෙන්නද නම් දෙන්න වෙනවා. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ දොස්තර මාම කලින් අහපු ප්‍රශ්නවලට උත්තර දන්නවා ඇති. එහෙමනම් මුගුටියෙක් ඔබගේ ඇඟිලි සපා කෑවොත් ජලබීතිකාවලක් කරන්න දෙන්න ඕනද? අනිවාර්යයෙන්ම ඔව්. මුගුටියා කියන්නේ ශීරපායි කැලෑ සතෙක්. ජලබීතිකාව දානම ගොඩක් වැඩි. ඒ වගේම කිඹුලෙක් ඔබගේ ඇඟිලි සපා කෑවොත් ජලබීතිකාවලක් කරන්න දෙන්න ඕනද? නැහැ. කිඹුලා කියන්නේ උරගෙක්. ඉතින් කිඹුලා නරා අපර ජලබීතිකාව සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. හැබැයි පිටිගැස්මෙන්න තරම් දෙන්න වෙනවා. ඉතින් දොස්තර මාම මේ වීඩියෝයෙන් සාකච්ඡා කරේ ජලබීතිකාව අපට සම්ප්‍රේෂණය කරන සතුන් සම්බන්ධයෙන්. ජලබීතිකාව එහෙම නැත්නම් පිස්සු බල් රෝගය හා සම්බන්ධ අනිකුත් වීඩියෝ වලින් අපි තවත් වැඩගත් රසවත් රහස් ගොඩක් සාකච්ඡා කරමු. එහෙමනම් මම ගිහින් එන්නම්. ස්තුතියි.